ලොකුඩා කවුරුත් එකට එකතූ නාම එක එක විදිහෙ සෙල්ලම් කරන්න කැමති. විශේෂයෙන්ම පොඩිකාලේ මොකක් හරිහේතුවකට නෑදෑ පවුල්වල ඉන්න සමවයසි කට්ටිය වගේම පාසලේ යාලෝ ටික එකතූනාම හැමෝම කරන්න කැමති පැත්තකට ගිහින් එකිනකා දන්න කාසියේ භූතය වගේ හොල්මන් සම්බන්ධ සෙල්ලම් තමයි හැබැයි මේ වගේ සෙල්ලම් ඇත්තටම කරන්න හොඳ ඉද කියලා කවුරුත් දන්නේ නෑ. අන්න ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් කවදාවත් කරන්න හො ැති භානකම සෙල්. ම්கிහි பයක් ගनाපි කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ බ්ලඩිීමරි කියන සෙල්ලම ගැන. ලංකාේ පුද්ගලයෝ වැඩිය දන්නේ නැති උනත් යුරෝපය වගේම තවත් බටහිරරටවල් ගොඩක ජනප්‍රිය හොල්මන් සම්බන්ධ සෙල්ලමක් තමයි මේ බ්ලඩිීමේරි කියලා හඳුන්ුවන්නේ. ඒ විදිහට මේ සෙල්ලම කරන්න නම් අපිට කණ්නාඩියකුත් අඳුරු කාමරයකුත් ඉතිපන්දමකුත් ඕන වෙනවා. සාමාන්‍යෙන් පිට රටවල් වලදිනම් මේ සෙල්ලම ගොඩක් අඳුරු නිසා වගේම කණ්න්නාඩියකුත් තියෙන නිසා නානකාමරවලදි තමා ගොඩක් අය කරලා බලන්නේ. හැබැයි මේ සෙල්ලම කරනකොට උපරිම පුද්ගලයෝ දෙන්නෙක් විතරයි ඉන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. ඒවි දිහට පුද්ගලයෙක් මේ අඳුරු ස්ථානයට ගිහින් කන්නාඩියෙන් පේන තමන්ගේම ප්‍රතිබිම්බයේම ඇස්දිහා බලාගෙන බ්ලඩිීමරි බ්ලඩිීමරි කිය කිය පුළුවන් තරම් හියෙන් කියවන්න ඕන එහෙම තුන් පාරකට වඩා කෑගහනකොට කන්නාඩිය හරහා ඇයව අපේ මේ ලෝකයට ගන්න ගන්න පුළුවන් කියලා තමා සෙල්ලමේද කියවෙන්නේ. ඒවි දිහට සමහරවිට ඇය ඔබ පිටිපස්සෙන්හරි. ත්ෙන් හරි එතකොට මතුවෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. සෙල්ලම අතරතුරේදි අපිට ඕනවෙලාවක ඒස්ථානයෙන් පිටවෙන්න පුළුවන්උනත් බලඩීමේරි ඒ වෙනකොටත් ඇවිල්ල හිටියොත් අපේ පස්සෙන්ම එනවා කියලත් වාර්තා වෙනවා. හරියටම මේකේ ඇත්තනැත්ත කවුරුත් දන්නනැති වඋනත් පිට රටවල්වලදි මේ සෙල්ලම කරලා රෝහල්ගත කරන්න තරම් බයවුන ළමයි ඉන්න නිසා කවදාවත්ම මේ සෙල්ලම කරලා බලන්නපා. ඊළඟට අපි කතා කරන්නේ කාසියේ භූතයක් කියන සෙල්ලම ගැන. සාමාන්‍යෙන් හරියට මේ සෙල්ලම කරන්න නම් අපිට දේවල් හතරක් ඕන වෙනවා ඒ විදිහට කොලයක් පෑනක් ඉටි පන්දමක් වගේම කාසියක් තමා මේ දේවල් හතර වෙන්නේ ඊට පස්සෙ මේ කොලයේ වටේට ඉංග්‍රීසි හෝඩියයේ විදිහට අකුරුටිකලියලා ඉඩ තියෙන විදිහට ඉලක් කන්්ටිකත්ලියලා කොලයේම දිින් ස්ටාර්් සහ ඉන් කියලවගේම යස්නෝ කියල කියන්න ඕන ඊට පස්සෙ සෙල්ලම කරන්න අඳුරු කාමරයක ගිහි මේ ඉටි පන්දම පත්තු කරලා අර එක ඒකදේවල් ලියපු කොලයමැත්දෙන් කාසියතියලා සෙල්ලම කරන්න එකතුන යාලූ හැමෝම දබරගිල්ල කාසිය උඩින්තියලා ඉස්ටාර්් කියල ලියපු තැනට කාසිය ඇගිලිවලින් අරගෙන යන්න ඕන ඊට පස්සේ ඒ අඳුරු තැන ආත්මයක් ඉන්නවනම් ආත්මයේ බලෙන් යෙස් කියන තැනට කාසිය නිරායාසයෙන්ම යනකන් බලාගෙන ඉන්න තමා සෙල්ලම කරනයට තියෙන්නේ එතැනයින්දන් ඔබට මේ ආත්මයෙන් ඕන ප්‍රශ්නාහන්න පුළුවන් කියලා செල්මේද කියවෙනවා ඊට පස්සේ අදාළ අකුරෙන් අකුරට කාසිය යවල තමයි ආත්මය තමන්ගේ පිළිතුරු ලබා දෙන්නේ. හැබැයි මොන ප්‍රශ්ණෑ හුවත් මේ ආත්මයේ නම මොකක්ද මැරුණ කොහොමද වගේ දේවල් අහන්න හොඳ නෑ කියලා වාර්තා වෙනවා. ඒවාගේම ඔබට සෙල්ලම අවසාන කරන්න ඕන නම් ආත්මයට ස්තූති කරලා ඉන් කියන තැනට කාසිය අරගෙන එන්න විතරයි තියෙන්නේ. හැබැයි මේ සෙල්ලම අතීතයේදි ඇත්තටම ආත්ම කැඳවන්න එකඒක පුද්ගලයෝ පාවිච්චි කරපු සිද්ධියක් නිසා සමහර පුද්ගල ෝ ඇත්තටම මේකාසිය ඔවුන් අල්ලන්නෙවත් නැතුව එහෙමෙහි ගියා කියලා වාර්තා කරලා තියෙනවා. අන්න ඒනිසා අපි නොදන්න දේවල් එක්ක සෙල්ලම් නොකර ඉන්නවනම් කෝකටත් හොඳයි කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ චාලි චාලි කියන සෙල්ලම ගැන. මේ සෙල්ලමෙනුත් අපිට වෙනත් ලෝකවල ඉන්න පුද්ගලයෝ එක්ක වගේම ආත්ම එක්ක කතා කරන්න ලැබෙනවා කියලා තමා විශ්වාස කරන්නේ. ඒවි දිහට මේ සෙල්ලම කරන්න අපිට පැන්සල් දෙකුත් කොලයකුත් ඕන වෙනවා. මේ පැන්සල් දෙක දන ලකුණත් ඇති වෙනවි දිහට කොය මැත්්දෙන්ටියලා කොලයේ ඉහල දකුණු කෙරවලේ වගේම පහල වම් කෙලවරේ ඔු කියලත් ඉහල වම් කෙලවරේවාගේම පහල දකුණු කෙලවරේ නෑ කියලත් ලියන්න ඕන.

ඒ වගේම විශේෂයෙන්ම සෙල්ලම පටන්ගන්න කලින් මේ අවට ආත්මයක් ඉන්නවනම් මේ සෙල්ලම කරන්න කැමතිද කියලා මුලින්ම අහලා ඉන්නත් ඕන. ඊට පස්සේ ආත්මයේ පිළිතුර ඕවුනම් මේ උඩ කියලා තියෙන පැන්සල කැරකිලා ඒ ඕවු කියල ලියල තියෙන ස්ථානයට යනවක් කියලා විශ්වාස කරනවා ඒ වගේම බැරිවෙලාවත් ආත්මය නෑ කියලා කිව්ොත් අපි ඉක්ම නින්ම මේ සෙල්ලම කරණයක නවත්තලදාන්නත් ඕන. උත්තරය ඔහු කියල කලින්ම කිව්වනම් අපිට සරලව ඔව නෑ කියන උත්තරේ පුළුවන් ප්‍රශ්න මේ ආත්මයිෙන් අහන්න හැකියාව තියෙනවා මේ සෙල්ලම සම්බන්ධයනුත් ඇැත්තටම පැන්සල කිසිම බාහිර බලයක් නැතුව සෙලවෙන දර්ශන අන්තර්ජාලයේ තියෙන නිසා අවධානමක් ගන්න ඕන නැතිකමට කවුරුත් මේ සෙල්ලම කරන්නේ නැතුව ඉන්නවනම් හොඳයි ඊළඟට අපි කතා කරන්නේ පෝසෙට් ගේම් එහෙමත් නැත්තන් අල්මාරි සල්ලම කියලා හඳුන්වන්න පුළුවන් සෙල්ලමක් ගැන අපිට තනියම වනත් මේ සෙල්ලම කරන්න පුළුවන් වනාට කවුරු හරි කෙනෙක් මේක කරන්න උත්සහක වනම් තත්ත්වය कोයිවිදිහට වෙනස් වෙයිද කියලා කියන්න බැරිනිසා යාළුවෝත් එක්කම කරනවනම් හොඳයි ඒ විදිහට නමේ හැටියටම මේ සෙල්ලම කරන්න නම් ඔබට හොඳ අඳුරු අල්මාරිියක් වගේම ගිනි පෙට්ටියක් ඕන වෙනවා ගොඩක් අය සෙල්ලමට සහභාගී වෙනවනම් එකනෙකා තමන්ගේ අවස්ථාව எனකන් ඉඳල තමයි තනියම මේ අල්මාරිය ඇතුළට යන්න ඕන ඒවිදිහට අල්මාරිය ඇතුළට එකම එක ගිනිකූරක් විතරක්ද අපපු ගිනි පෙට්ටියක් අරන් යන කෙනෙක් දොර වහගෙන ශෝමී The light ියමීඉද ඩාක්නස් එහෙමත් නැත්තන් මට ආලෝකය පෙන්වන්න එහෙමත් නැත්තන් අදුරෙම ඉන්න දෙන්න කියලා හියෙන් කියන්න ඕන මේක කියලා ඉක්මින්ම අර ගිනිකූර දල්වගෙන ඒක නිවාගන්න නැතුව මේ පුද්ගලයට අල්මාරියෙන් එළියට එන්නයි තියෙන්නේ. හැබැයි බැරිවෙලාවත් ගිනිකූරණ වුණොත් අල්මාරිය ඇතුළට ආත්මයක් ඇවිත් හිරවෙනවා කියලා විශ්වාස කරනවා මේවා සම්පූර්ණයෙන්ම බොරු දේවල් කියලා සමහර කට්ටියකි වුවත් මේ සෙල්ලම කරලා හොදටම බයවුන වෙනත් රටවල්වල ඉන්න. මයි තමන්ට ඇහුුණ ශබ්ද ගැනවගේම තවත් එක එක දේවල් ගැන විස්කරපවා කරලා තියෙනවා. අන්න ඒනිසා බලෙන් අවධානමක් ගන්න ඕන නැතිවෙන්න මේ ක්‍රීඩාවත් නොකරඉන්නවනම් ගොඩක් සුදුසුයි කියලා කියන්න පුළුවන්. ඊීළඟට අපි කතා කරන්නේ විදුලි සෝපානයක් එක්ක විතරක් කරන්න පුළුවන් සෙල්ලමක් ගැන මුලින්ම කොරයාවෙ අමයි කරන්න පටන්ගත්ත මේ සෙල්ලේදී හොල්මන් ජීවත් වෙන වෙනමම මානයකට අපිට යන්න අවස්ථාව ලැබෙනවක් කියලා විශ්වාස කරනවා දෙදස් දහතුන අවුරුද්ද මේ සෙල්ලම කරලා එලයිසා ලැම් කියන ඇමරිකාවෙ තරුණයා කබි රහස් විදිහට මැරුණ නිසා තමයි මේ සෙල්ලම තවත් භයානක එකක් වෙන්නේ ඒ විදිහට මේ සෙල්ලම කරන්න නම් ඔබ අඩුම වශයෙන්ට්ටු දහයක් තියෙන ගොඩනගිල්ලක විදුලි සෝපානයක් ඇතුළට මුලින්ම යන්න ඕන. ඊට පස්සේ ඔබ තනියම විදුලි සෝපානය ඇතුළට වෙලා මුලින්ම හතරවෙනි තට්ටුවටත් ඊළඟට දෙවැනි තට්ටුවටත් ඊට පස්සේ හයවෙනි තට්ටුවටත් විදිහට ඉදිරියටත් පිළිවෙලින් දෙවැනි සහ දහවැනි සහ අන්තිමේයට පස්වෙනි තට්ටුවටත් යන්න ඕන. ඊට පස්සේ ගොඩක් වෙලාවට මේ පස්වෙනි තට්ටුේදී කාන්තාවක් විදුලි සෝපානයට නගිෙනවා කියලා වාර්තා වෙනවා. විශේෂෙන්ම මතක තියාගන්න ඕන දේතා මයි මේ ම යන ගමන් ඉන්නකොට බෑ කියලහි තිල සෝපානයෙන් එලියට එන එකවත් පිටත ඉන්න කෙනෙක් එක්ක කතා කරන එකවත් අර විදුලිසෝපානයට නැගපු කාන්තාව එක්වත් කතානොකර ඉන්න ඕන වෙනක ඒ විදිහට මේ පිළිවෙල අවසාන කරාට පස්සේ අවසානයට ඔබ පළවෙනිි මහලට යන්න විදුලිසෝපානයට උප දෙෙස් දුන්නත් ඒ වෙනුවට විදුලිසෝපානය ඔබව දහවෙනි තට්ටුවට අරගෙන යනමකි කියලා වාර්තා වෙනවා. ඊට පස්සේ පිටිපස්ස බලන්න එනැතුව ඔබට විදුලිසෝපනයෙන් බැහල එළියට එන්න පුළුවන් වනත් ඒ ඔබ ඇතුල් වෙන්නේ අපේ ලෝකය වගේම පේන ඒත් අඳුරු වෙනමම ලෝකයකට කියල තමා වාර්තා වෙන්නේ මේ ලෝකයේ ඇවිදලා අවසාන වනාම ඔබට ආපහු විදුලි ෝපානයට ඇවිත් කලින් රටාවටම තට්ටු අතරගිහින් පලවෙනි තට්ටුවට ගියාම ආපහු අපේ ලෝකයට එන්න පුළුවන් වෙනවා ඒත් මේ ක්‍රීඩාව ඉවර කරලා පළවෙනි තට්ටුවෙන් එලියට එන්න කලින් මේ සාමාන්‍ය අපේ ලෝකයමද කියලා අඳුරගෙන තමා එඩියට එන්න ඕන නැත්තන් සදහටම වෙනත් ලෝකය එක අර සෙල්ලම කරපු කෙනාට හිරවෙන්න වෙනවා කියලා තමා වාර්තා වෙන්නේ මෙන්න මේවි දිහට ඇමරිකාේ ලොස් ඇන්ජලිස් වල මේ සෙල්ලම කරපු එලයිසා ලැම් කියන තරුණියහලබලයෙන් විදුලි සෝපානය ඇතුළට ඇවිත් දවසක් බොත්තම් ඔබනවා CCTV කැමරාව පටිගත වෙලා තිබුණා හැබැයි එතනින් එහාට එක පාරටම ඇයවා අතුරු දහන් වෙලා ගිහින් දවස් ගානකට පස්සේ ඒ ගොඩනගිල්ලෙම මුදුනෙ තියෙන ටැන් කියියක් ඇතුළේ ය මිය ගිහින් ඉන්නකොට තමා හොයා ගත්තේ ඇයවගේ විනෝධයට මේ සෙල්ලම කරන්න ගිහින් තවත් පුද්ගලයන්ට භයනක විදිහට මේක අවසාන උනා අවස්ථා අපිට යුුබ එකෙනුත් බලාගන්න පුළුවන්. අන්න ඒ නිසා මේ සෙල්ලම කරන්න ඕන වෙන පහසුකම්ති බත් කවදාවත් මේක අත්හදා බලන්නවත් යන්න හොඳ නැති සෙල්ලමක් කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මධ්‍යම රාත්‍රිය සෙල්ලම කියලා හඳුන්වන සෙල්ලම ගැන මේකෙදි පුළුවන් තරම් යාලුවෝපි රිසක් රෑ දොළහට කලින් එකතුකරගෙන හැමෝගෙම සම්පූර්ණ නම කොලේකළියලා ඒ අදාළ පුද්ගලයා තමන්ගේ නම තියෙන කොලයේ ඇිල්ල පොඩ්ඩක් තුවාල කරලා ලේබින්දුවකුත් තියන්න ඕන ඊට පස්සෙ මේ කොල සේරම එකතු කරලා කාමරේක දොරක් ඉස්සරහින් එකතැනකින් කියලා ඊට උඩින් පත්තුකරපු ඉටි පන්දමක් රඳවන්න ඕන ඊට පස්සෙ සෙල්ලම කරන පුද් ගලයෝ එල්ියට ගිහින් හරියටම අර කාමරයේ දොරටට්ටු කිරීම් විසි දෙකක් කරන ගමන් විසි දෙවෙනි තට්ටුව රෑ දොළහට හරියටම තට්ටු කරන විදිහයට කරලා කාමරය ඇතුළට එන්න ඕන ඊට පස්සේ හැම පුද්ගලයම තමාන්ගේත් ඒ තනි ඉටි පන්දම ගාන තියාගෙන කරුවලේ කාමරය පුරාම ඇවිදින ගමන් බැරිවෙලාවත් එක පුද්ගලේගි හරි හිටි පන්දමනි මුණොත් අත් පර දහයක් ඇතුළෙදී ඒ පත්තු කරන්නත් ඕන එහෙමත් නැත්තන් ඒ අත්පර දහය තුළෙදි අර ඉටි පන්දම නිවාගත්ත පු දගලියගේ වටේ ලුණුවලින් රව්මක් අඳන්න සිද්ධ වෙනවා. මේවි දිහට පාන්දර තුනයි තිස්තුන වෙනකන් සෙල්ලම කරාට පස්සෙවි තරයි සෙල්ලම අවසාන වෙන්නේ මේ කාලය ඇතුලෙදි කවුරුහරි පුද්ගලයෙක්ට ඉටින්දම නිවුවට පස්සෙේ පත්තු කරගන්න බැරි වුනොත් ඔහු පස්සෙන් හැමදාටම හොල්මන් එන්න පටන් ගන්නවා කියලා තමා සෙල්ල මේදි කියවෙන්නේ ඒවි දිහට මේ සෙල්ලම කරපු සමහරලා මයි කාමරවල සිහි නැති වෙලා ඉඳලා පවා හමුූුණ නිසා මේකත් කවදාවත් කරන්න හොඳ ැති සෙල්ලමක් වි. ாফට පෙන්वाला දෙන්න පුළුවන්. අදද වීඩියෝ එකෙන් අපි කතා කළේ කවදාවත් කවුරුත් කරන්න හොඳ නැති භයානකම සෙල්ලම් කිහිපයක් ගැන මේ සෙල්ලම් වලින් භයානක ප්‍රතිඵල අත්වෙච්ච අවස්ථා ඇත්තටම මේ ලෝකෙ තියෙන නිසා තමයි ගොඩක් පුද්ගලයෝ මේක් කරන්න හොඳ නැති සෙල්ලම් විදිහට නම් කරලා පවා තියෙන්නේ ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කතාකරපු කවුරුත් කවදාවත් කරන්න හොඳ නැති භයනකම සෙල්ලම් කිහිපයක් අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වනේ මොන සෙල්ලම ගැන දැගෙනද කියලා පහලින් අපිටක කරලා කියන්න ඒවගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලබුණ කියලා හිතනවනම් වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න වගේම සයා කරලාපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුමගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපිීක්මනට මුණගහෙමු.